नीति उपदेश जनपति महाबैंकुवट उपदेश पोलिस्पति अपे उपदेश पिलिकन्नी नेहे एनिसा अपि ओहुविनुवेन इदिरिपत् वेन्नीत् नेहे नीतिपति कियाय ओमागमिन टी 56 12ක් एसटीएफ सोयागनी सेककरुवेकुत् अत्तनंगुयते दवस 108කට पस्से अत्सोदा कट वसागिन पासल गिय गुरुवरु महाइंदुरुव धर्मानंद पिरिवेनी परिवेनाधिपतिगे गातकिन सोया पुलुल परीक्षण पाकिस्तानी कोटस बिलंद पलट दारुनु प्रहार्यक අවධානය දේශීය ප්‍රවෘත්ති වෙත ETI මූල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදේශකින තැන්පත් කරුවන්ට සාධාරණීයට කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහ බැංකු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ETI සහ ද ෆිනෑන්ස් තැන්පත් කරුවන්ට මුදල් ගෙවන ආකාරය පිළිබඳ සොයබැලීම සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ආයතන දෙකෙහිම ලක්ෂ 6ට අඩු වටිනාකමක් හිමි තැන්පත් හිමියන්ට ගෙවීම් අවසන් කිරීම පළමු අදියරයට තේ සිදු කරනවා. ආයතන දෙක සතු සියලු දේපළ අත්පත් කරගෙන හෝ සිසු ගණදෙනු කරුවන්ට සාධාරණයේ ඉටු කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. නඩු පැවරීමකින් තොරව මෙම දේපළ පවරාගෙන ජනතාවට හිමි මුදල් ගෙවන බව ජනාධිපතිතුමා පැවසුවා. මීළඟ මුදල් මණ්ඩල රැස්වීමේදී ජනතා චෝදනා හා දුක්ගැනිවිලි විමර්ශනය කොට උපරිම විසඳුම් ලබා දෙන බවට මහ බැංකු අධිපති මහාචාර්ය W D ලක්ෂ්මන් මහතා මෙහිදී සාතික වුණා. මුල් ආයතන වලට ණය ගෙවීම පැහැරගෙන පුද්ගලින්ට එරෙහිව දැඩිව ක්‍රියා කරන බවද ජනාධිපතිතුමා අවධාරණය කළා. මේ සල්ලි ඇදලා ගෙවල් ගන්නවා දේපළ ගන්නවා කොහේ කරනවද අන්තිමට මේක කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ රජයක් මැදිහත් වෙලා කවුරුවත් මේකට සම්මත මොකද මම මේ ද ෆයිනෑන්ස් එකේ මොන ඉඳලා හිටපු කෙනෙක් නැහැ. ඊට පස්සේ අපි මේවට විසඳුම් හොයන්න වෙනවා. අපි දැන් ඇවිල්ලා ජනාධිපතිවරයා වශයෙන් මට තියෙන්නේ මේ තියෙන தත්ත්වය අනුව වැඩි දෙනෙකුට වැඩි සහනයක් ලබා දෙන ක්‍රමයකට යන්නේ නැත්තම් තවත් තරුණ තැනකට වැටෙන தත්ත්වයකට ගිහිල්ලා මට බෑ මේ ආපහු තව අවුරුදු ගානකට පස්සේ බැනුම් අහන්න මේ මිනිසයා මේක විසඳන්න තිබුණු වෙලාවේ තවත් තැනකට ගෙනිහිල්ලා මපිව අමාරුවේ දාලා කියන තැනකට එන්න බෑ. මේවා ඇත්තටම කුණු ගොඩවල් බවට පත් වෙලානේ. මේ ජනතාවගේ සල්ලි අරගෙන ඒකම අපි බලන්න ඕන මේ වගේ ආයතන මුල ඉඳලා නියාමනය වන ක්‍රමවේදයක් අපි ඉක්මනින්ම හදන්න ඕනේ. පේනවනේ මේකක් විතරක් නෙවෙයිනේ. කීයකින් මේ වගේ ජනතාව අසීරුතත්වයකට පත් කළා තියෙනවද? මම හිතන්නේ මහ බැංකුව මේවා පරීක්ෂා කරන ක්‍රමයක් ඉක්මනින්ම යොදන්න ඕන. ඉතින් ජනතාවත් වැඩියෙන් ගෙවනවායි කිව්වම මේවයි තැන්පත් කරනවා. මම දන්නවා කාලයක් 135ක්ද කොහෙද ගෙවුවනේ නේද? ඉතින් එහෙම තත්යකට ගෙනිච්චම මේවා කඩා වැටෙනවා. ආයතනවල ඉන්න ලොකු මිනිස්සු කොම මේවා අවභාවිතා කිරීමින්ද තමයි මේ තත්යකටපත් වෙන්නේ. තැන්පත් කරුවන් මෙලෙස අදහස් දක්වුවා. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට දැඩි විශ්වාසයක් තියෙනවා ඍජු නායකත්වයක් යටතේ ඔබතුමා හැම වෙලාවෙම ජනතාවගේ පැත්තේ ඉන්න නායකයෙක් කියලා. ඉතින් ඔබතුමා දැන් ඇත්තටම යෝජනා කරපු දෙයට අපි ඇත්තටම එකඟ වෙනවා. ඉතින් ඔබතුමාගේ දැඩි විශ්වාසයක් අපිට තියෙනවා. නුගේගුණ මහේස්ත්‍රාත් අධිකරණයේ නිකුත් කළ සිතාසිය බල රහිත කරන ලෙස ඉල්ලා අනිවාර්ය නිවාඩු ලැබ සිටින මහාධිකරණ විනිසුරු ගිහන් පිළපිටිය මහතා ගොනු කළ පෙත්සමට අදාළ විරෝධතා ජූලි මාස 31 වනදා ගොනු කරන ලෙස අභියාචනා අධිකරණය නියම කළා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ වග උත්තරකාර වැඩපළන පොලිස්පතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බවයි. වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතා විසින් ඔහුට විරුද්ධව ගොනු කර ඇති මහේස්ත්‍රාත් අධිකරණ නඩු කටයුත්තට එරෙහිව අභියාචනාධිකරණයේ රිට් ආඥාවේ පාර්ශව කාරියකු ලෙස නම් කර ඇති වැඩ බලන පොලිස්පතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බවට අද දින ගරු නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දීමක් සිදු කරන ලදී. අද දින අභියාචනාධිකරණයේ නඩුව කැඳවූ අවස්ථාවේදීද මේ බව අධිකරණයට නීතිපතිවරයා වෙනුවෙන්
වෙනුවෙන් දැනුම් දෙන ලදී. විශේෂයෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 දෙක වගන්තිය ප්‍රකාරව ගරු නීතිපතිතුමාට බලයක් ලැබී තිබෙනවා. පොලිස් නිලධාරියෙක් උපදෙස් ඉල්ලුව අවස්ථාවකදීත් එසේ ඉල්ලා නොසිටින අවස්ථාවකදීත් ඕනෑම සුදුසු නඩු කටයුත්තක් සම්බන්ධයෙන් නෛතික උපදෙස් ලබා දීමේ පූර්ණ බලතල ගරු නීතිපතිතුමාට ලැබී තිබෙනවා. ඒ අනුව වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු සම්බන්ධයෙන් දිගින් දිගටම පොලිසියට ලබා දෙන උපදෙස් සහ දෙන ලද උපදෙස් මඟහැරීමක් සිදු වී තිබෙනවා. විශේෂයෙන්ම එම විනිසුරුරයා සම්බන්ධයෙන් අපරාධ චෝදනාවට අදාළව අධිකරණයට කරුණු වාර්තා කර ඔහුට එරෙහිව වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස නැවත නැවත උපදෙස් ලබා දී තිබියදී ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම අපොහසත් වීම නිසා නීතිපතිවරයාට අපරාධ ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් දෙපාර්තමේන්තුවේ දායකත්වය නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136(1) සී වගන්ති යටතේ කරුණු වාර්තා කිරීමට සිදු වුණා. ඒ අනුව නීතිපති උපදෙස් සම්බන්ධයෙන් කටයුතු නොකිරීමට කිසිම හේතුවක් හෝ පැහැදිලි කිරීමක් මේ දක්වා ලබා දී නොමැති බවටත් වැඩිදුරටත් සඳහන් කළ යුතුය. අධිකරණ පුවත් කිහිපයක් දැන් महाबैंक बेंदुंकर सिद्धे संबंधेन एवकट हिटपु मुदल अमात्य रवि करुणानायक महातायतुलु पिरिसक अतरंगोट गन्नालिस निकुत करैती वरेंतुव क्रियात्मक किरीम वेलक्वीमे अतुरु नियोगयक क्रियात्मक करन्नेद नेद्द यन नियोगय लबन मस 7 वनदा प्रकाशित पत् करन बव अभियाचनाधिकरणय निवेदनय कला ए रवि करुणानायक महातायतुलु पिरिसक इदिरिपत् कल रीट पेत्सम दीर्घलिस तलकाबेलीमेन अनुतुरुवाय पेत्सम करुवन वेनुवेन पेनी सिरि नीतिज्ञवरुन किया सिटिये मेम वरेंतु निकुत किरीमेदि कोटुव महेस्त्रात्वरया पक्षग्राहीव कटयुतु करैती बवय එදින නීතිපතිවරයා ආවනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා. ඔහු කියා සිටියේ අදාළ මහේස්ත්‍රාත්වරයා ප්‍රක්ෂග්‍රාහීව ක්‍රියා කර නොමැති බවයි. අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුවේ පැමිණිල්ලේ හරස් ප්‍රශ්න විමසීම ඔක්තෝබර් මාස 26 වනදා සිදු කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ අද පෙනී සිටියා. 2016 වසරේ එවකට ජගත් මානව හිමිකම් කොමසාරිස් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සහ අවට මාර්ග අවිර කරමින් උද්ඝෝෂණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල විය ඇත්තේ. හෝමාගම පිටිපන ප්‍රදේශයේ වෙළඳ සැලක සංගවා තිබූ T56 ගිනි අවි 12ක් සමග සකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. මෙහිදී අතනඟුඩ ගැනුනේ පොට්ට කපිල නමින් හඳුන්වන 36 හැවිරිදි පුද්ගලයෙක්. තමාට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව හෝමාගම කිරිබේරිය කැලේ ප්‍රදේශයේ සිට මෙම ආයුධ රැගෙන විත් අදාළ වෙළඳසැලේ සංවාද ලැබුව බවයි සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳසැලේ හිමිකරුද අතනඟුඩගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කළා. තමන් මෙම සිද්ධියට සම්බන්ධ නොමැති බවයි ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. කොරෝනා වෛරස් හේතුවෙන් බසා දමනු පාසල් අද යලි විවෘත කෙරුණා. අධිර 4ක් යටතේ සිදු කරන වැඩපිළිවෙලේ පළමු අධිර ලෙසයි අද මෙලෙස පාසල් විවෘත කෙරුණේ. ඒ අනුව විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ පාසල් අනත්වන කාර්ය මණ්ඩලය අද දිනේදී පාසල් වෙත පැමිණ සිටියා. කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් මෙරට පාසල් බසා දමුනේ පසුගිය මාර්තු මාස 13 වනදායි. එමෙන්ම දහම් පාසල් සහ උපකාරක පන්තිද වෛරසයේ පැතිරියාම වැඩිවීමත් සමගම නතර කර දැමීමට රජය තීරණය කළා. ඒ අනුව මාස 3කට අධික කාලයක් මෙරට පාසල් දරුවන් නිවෙස්වලම රැඳවීමට රජය කටයුතු කළේ කොරෝනා වෛරසයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමටයි. කෙසේ වෙතත් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමත් සමග යලි පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙසයි අධ්‍යාපන අමාත්‍ය ලලස් අලාප්පෙරම මහතා පසුගිය 9 වනදා විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් යලි පාසල් විවෘත කරන දිනය පිළිබඳ දැනුවත් කළේ. ඒ අනුව පාසල් විවෘත කිරීම අධිර 4ක් යටතේ සිදු කරන බව රජය දැනුම් දුන්නා. එහි පළමු අධිර ලෙසයි අද පාසල් ආරම්භ කිරීමට කටයුතු කෙරුණේ. කෙසේ වෙතත් අද දිනේදී පාසල් සඳහා පැමිණීමට අවසර තිබුණේ විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට සහ විදුහලේ අනද්දින කාර්ය මණ්ඩලයට පමණයි. හරියටම දවස් 108කට පස්සේ අද අපේ රටේ පාසල් කටයුතු ආරම්භ කරනවා. අදියර 4ක් යටතේ සිදු කරන මේ පාසල් විවෘත කිරීමේ කටයුතු වල පළවෙනි අදියර තමයි මෙලෙස ආරම්භ කරන්නේ. ඒ අනුව අදිනේදී පාසල් වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනද්දින කාර්ය මණ්ඩලය පාසල් වලට පැමිණ සිටින අයුරු අපට දැක ගන්නට ලැබුණා. නේ නේ යා පරම.
අද හඳුන්වන්නේ සූදානම් කිරීමේ අධීර ලෙස අද පාසලට කැඳවා තිබෙන්නේ ගුරුවරුන් අනාධ්‍යන කාර්ය මණ්ඩලය පමණයි මේ ගුරු මහත්ම මහත්මීන් ඇතුළු අනාධ්‍යන කාර්ය මණ්ඩලය මේ සතිය ඇතුළත පාසල සම්පූර්ණයෙන්ම දරුවන් දෙන්න ඕන පරිසරය සූදානම් කරලා එයා එනකොට ඒ අවශ්‍ය දුරස්ථභාවයේ පවත්වා ගනිමින් පන්ති කාමර සූදානම් කරලා කාලසටහන් සූදානම් කරලා ගුරුවරුන් යොදවලා ඒ කියන කාරණය ඒ කටයුතු ටික සූදානම් කරගන්න තමයි විශේෂයෙන්ම මේ සතියේ ගුරුවරු පාසලට ගෙනල්ලා අධ්‍යාපන අමාත්‍යාංශ බලාපොරොත්තු වෙන්නේ අද දිනේ අපි මුලින්ම පාසල් ආරම්භ කරාම කළමනාකරණ කමිටුව රැස් කළා ඉදිරි සතිය තුළ මේ සතිය තුළ අපි කරන වැඩසටහන් සැලසුම් කරගත්තා ඉන් අනතුරුව පෙරවරු 9ට විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ ගුරුවරුන් දැනුවත් කිරීමේ සීමා පවත්තල උන්ට කිව්වා මේ සතිය තුළ පාඩම් සැලසුම් කරගන්න විදිහ මාර්ගගත ක්‍රමයට සහ ශිෂ්‍යයන් පාසල්ට ආවට පස්සේ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ආකාරය निरीक्षण මේ මාර්ගව සංගතේ ගොදුරක් බඩපත්ුනේ නෑ මම සුතිවන්ත වෙනවා මුළු රටේම ඒ ගෞරවනීය ගුරු ප්‍රජාවට සහ දෙමව්පියන්ට සහ දරුවන්ට ඒ පාසල ඇතුලෙන් ඇහෙන සීනුවේ නාදය තමයි රටේ සුරක්ෂිතභාවය පිළිබඳව නැගෙන නාදය ඒ පාසලෙන් ඇහෙන සීනුවේ නාදය රටට දරුවන්ට දෙමව්පියන්ට එකතු කරන්නේ ඉතාම විශ්වසනීය සහ අපේක්ෂා සහගත හැඟීමක් දෙවන අධීර ලෙස ලබන මාස 6 වනදා පහ ශ්‍රේණිය 11 සහ 13 යන ශ්‍රේණින් වල දරුවන් පාසල වෙත පැමිණිය යුතු වෙනවා තුන්වන අධීර ලෙස ලබන 20 වනදා 10 සහ 12 ශ්‍රේණි වල දරුවනුත් සිව්වන අධීර ලෙස ජූලි 27 වනදා 3 4 6 7 8 සහ 9 යන ශ්‍රේණි වල දරුවනුත් පාසල් වෙත පැමිණිය යුතුයි කෙසේ වෙතත් 1 සහ 2 ශ්‍රේණි වල දරුවන් පාසලට කැඳවන දිනිය සම්බන්ධයෙන් තවම තීරණයක් ගෙන නැහැ අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණය සඳහා ලබන 17 වනදා තෙක් අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කොස්ගොඩ මහයිදුරුව ශ්‍රී විජේ ධර්මානන්ද පිරිවෙනේ පරිවේනාධිපති පූජ්‍ය යටියන බුද්ධානන්ද ස්වාමින් වහන්සේගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පැවැත්වෙන බව පොලිස් මුලස්ථානය පවසනවා. මහින්ද්‍රුව ශ්‍රී විජේ ධර්මානන්ද පරිවිනාධිපති ස්වාමින් වහන්සේ ඝාතනය කර ඇති බවට පොලිසියට දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. ඒ අද පෙරවරු 10ට පමණයි. ඒ අනුව කළ සොයබැලීමේදී හිමිනම වැඩවිසූ කුටිය තුල ඝාතනයට ලක්ව සිටියේදී හමුව තිබෙනවා. ඝාතනය සිදු වූ ආකාරය සහ සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුරු විමර්ශන සිදු කරන බවයි පොලිස් මූලස්ථානයේ පවසන්නේ. දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය බලපිටිය මූලික රෝහලේදී සිදු කෙරුණා. මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 2038ක් දක්වා ඉහළ ගියා. ඒ ඊයේ දිනේදී හඳුනාගත් නව ආසාදිතයන් 4 දෙනා සහ අද හඳුනාගත් එක් අයෙකුද සමගයි. ඊයේ සහ අද හඳුනාගත් නව ආසාදිතයන් 5 දෙනාම විදේශවලින් පැමිණි අයයි. මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන්ගෙන් 1678 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. තවත් පුද්ගලයන් 348 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. දැනට රෝහල් වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පුද්ගලයන් 40 දෙනෙකු සිටින බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිවේදනය කරන්නේ. COVID-19 වෛරසය ආසාදනයේ වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සමාජිකයන් 3 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. යනෝ සුවය ලැබූ සමස්ත නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 826ක් දක්වා ඉහළ ගියා. රෝහල් වලින් නවුන් පිටව ගියද සෞඛ්‍ය උපදෙස් මත දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයකට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. බෑතර කල්පිටිය සහ බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුත්කලයන් 20 දෙනෙකු පසුගිය දින 3 තුල පිටත්ව ගිය බව නාවික හමුදාව පවසනවා. බෑතර විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් දෙවිනටගෙන් වකිණීමේ වැඩපිළිවෙල තව දුරටත් ක්‍රියාත්මක වෙනවා. අද දිනේද ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු දෙවිනට පැමිණියා.
ඒ ඔමානේ මස්කට් ටගනුවර සිටයි. ගුවන්තොටුපලේ DPCR පරීක්ෂණ වලින් අනතුරුව ඔවුන් දිරෝදහයන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. බාලදිවයිනේ සිට 179 දෙනෙකු මත්තල ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් බාලදිවයිනේ රැකියා සඳහා පිටත්ව ගොස් සිටි පිරිසකුයි බෙලෙස රැගෙනිනු ලැබුවේ. ඔවුන්ද PCR පරීක්ෂණ වලින් අනතුරුව දිරෝදහයන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. कर्नाटक प्रांते निवेस तुल निरोधायन लक्वन सैम पुत्कले कुटम इलेक्ट्रॉनिक पलंदनावक लबादीमत बलधारीन कटियुतु करती बेनवा निरोधायन लक्वन पिरिस निवेस वलिन बहरत्याम वेलक्वीम संदहाई मेम पियवर के नत्ते गतव पै विसी हतरत पमना किंद्यावें वार्तावो आसादित्यान संख्याव दह नव दहस नव सिहाया दिनकदी इंद्यावें हमुवु वेडिम आसादित्यान संख्याव बेबवाई सौख्यांश निवेदने करान्नी किसी वोद दिनें दिन वार्तावन आसादित्यान संख्याव इहलगेद महाराष्ट्र प्रांते तुल रूपलवन्याकार सह कायवर्धन मध्यस्थान विरुद्ध क्रीमट अवसर लबाते तिबिनवा कोविड 19 हेवत नव्य कोरोना वायरस बेवन विटलोपुरा एक कोटि दिलक्ष हत्यापन दहस पंचे हतलिस देदनकुट आसादिने वे तिबिनवा सुवेलबायति रोकिन संख्याव पनस पन लक्ष हत्य दहस हत्य तुना वायरस आसादिने हेतुएन मरण पन लक्ष पन दहस हत्य का वार्तावनवा රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. ගතෝ පැය 24ට දකුණු කොරියාවෙන් නව ආසාදිතයන් 42 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සෝල් නගරයේ දේව මෙහෙයකට සහභාගී වූ පිරිසකටයි වෛරසය ආසාදනය වී ඇත්තේ. වෛරසයේ දෙවන අදියරේ ව්‍යාප්තියක් ලෙස මෙය සැලකිය හැකි බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. බස දෙකකට පසු ඕස්ට්‍රේලියාවෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව කීයේ වාර්තා වුණා. विक्टोरिया प्रांतेन हदुनाकत आसादित्यान संख्याव हेत्ते पहा ए समगम विक्टोरिया प्रांते तुल सिदुकरन आसादित्यान हदुनाके निमे परीक्षण वेगवत् करैति बवै बलधरीन पवसन्ने बहुनु आवरण पेलंदीम सह अत्सेदीम पुरुद्दक् लेस सिदुकरन लेस अमेरिकावे उपचनाधिपति माइक पेंस जनतावगिन इल्ला सिटिनवा अखंडव तुन्वेनि दिनटत् इरटिन वार्तावन आसादित्यान संख्याव 40000 इक्मवा ऐति बवै वार्तावन्ने प्रांत तिहक पमन वैरस व्याप्ति दरुण अतट हेरियति बव इहल पिले सौख्य बलधरीन पेन पातेनवा पसुगे सति किहिपेतुल पमनक दैनिक आसादित्यान वार्तावीव देदहसे सिट पंदहस दक्वा इहल कोस्तिबेनवा हुबे प्रांते एंशिन प्रदेश यलित पराक वसा देमीमट चीन बलधरीन पीवर कत्ता बेजिंग नगरे आश्रितव नवासादित्यान दुलस दिनकु वार्तावीमत समकाई मेम पीवर केनैत्ते එම ප්‍රදේශය තුල ලක්ෂ 4ක පමණ පිරිසක් වාසය කරන අතර දිවස් වලින් බැහැර වීමට අවසර ලබා දී ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි. කුරුණෑගල පැරණි රජමාලිගා පරිසරයේ කෞතුකාගාරයක් ලෙස ස්ථාපනය කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. 1293 වසරේ ආරම්භ වූ කුරුණෑගල රාජධානී 1333 දක්වා රජවරුන් 4 දෙනෙකු පාලනය කළ බව ඉතිහාසයේ සඳහන්. ඉංග්‍රීසින් විසින් ඉදිකරන ලද කුරුණෑගල රජමාලිගය වසර 200ක් පෙරණි ස්ථානයක්. පෙරණි උරුමයන් ආරක්ෂා වන පරිදි එය කෞතුකාගාරයක් බවට පත්කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇතේ. කුරුණෑගල රාජධානියේ ඓතිහාසික තොරතුරු ලබාගත හැකි වන පරිදි තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටවීමටද සැලසුම් කර තිබෙනවා. කුරුණෑගල රජ සමයේ දන්ත ධාතුන් වැඩ සිටියේද දෙතිස්පල බෝධීන් වහන්සේකින් එක් බෝධියක් රෝපණය කර ඇත්තේද මෙම ස්ථානයේ. කුරුණෑගල පැරණි රජමාලිග පරිශ්‍රය කෞතුකාගාරයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියට ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 350ක්. උතුරු පළාත් ආණ්ඩුකාර PSM චාල්ස් මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ මුණ ගැසුණා. කොරෝනා වසංගත තත්ත්වයෙන් පසුව උතුරු පළාතේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ ඉන්දියාවේ සිට අනවසරයෙන් බෝට්ටු මගින් පුද්ගලින් පැමිණීම වැළැක්වීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. උතුරු පළාතේ ක්‍රියාත්මක කළ යුතු ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් දැස් සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපැල්ලට බාර දීම හෙට ආරම්භ වෙනවා. මේ අතර මැතිවරණ කොමිසම හෙට රැස්වීමට නියමිතයි. ඡන්ද විමසීමේ වේලාව ඇතුළු විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරනු ඇත.
නිල තැපැල් ඡන්ද පත්‍රිකා තැපැලට බාර දීම හෙට සහ ලබන මාස පළවෙනි දා සහ දෙවන දා සිදු කරන බව මැතිවරණ කොමිසම පවසනවා. නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීම ලබන මාස 29 වෙනිදායින් අවසන් වෙනවා. මේ අතර නිල තැපැල් ඡන්ද දැන්වීම පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට ලැබුණු වහාම ඒවා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බව තැපැල් ප්‍රති රංජිත් ආරියරත්න මහතා පවසනවා. දක්වා බෙදා හැරීම කටයුතු සිදු කරනවා ඒ ඒ තැපැල් කාර්යාල මගින් කෙනෙකුට නිල ඡන්ද දැන්වීම පත්‍රිකා ලබා ගැනීමට හැකියාවක් නොලැබුණොත් තමන්ගේ තැපැල් බෙදීම් කටයුතු කරන තැපැල් කාර්යාලයට පැමිණ ලබා ගැනීම හැකියාව තියෙනවා මෙවර මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් විශේෂකාර බලකායද ඇතුළත්ව පොලිස් නිලධාරීන් 75,000ක් යෙදවීමට නිමිතයි සිවිල් ආරක්ෂක බලකායේ සමාජිකයින් 10,000ක්ද ඒ සඳහා යෙදවීමට නිමිත බවයි වාර්තා වන්නේ මේ අතර සීලු දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කුමසාරිසරුන්ගේ හමුවක් ගම්පා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැතුණා. ඒ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්. සෞඛ්‍යන්ද ලබන ප්‍රදේශ යම් කිසිම කඩකරු ඒ වෙනුවෙන් දඬුවමක් ලැබෙනවද එයාට? දැන් පන්සිල් කැඩුවොත් මොකද ලැබෙන දඬුවම? පන්සිල් ආරක්ෂා කරන්න. මාර්ග උපදේශ කැඩුවම දඬුවම් ගැන හිතන්න එපා. ඒවා ආරක්ෂා කරන්න ඒවා පිළිපදින්නේ කියලා කියන්නේ. මත්පැන් බොන්නේ නැහැ කියලා පන්සිල් අරගෙන හවස කණපැලෙන්න බීලා පාරිවිෂේ වී අනේකෙන් වරද අපේද පන්සිල් වලද වරද බීපු ආදයාගෙන වරද දඬුවමට බයේ පාලනය කරන්න බෑ ලෝකේ දුවන්නේ දඬුවම් උඩ නෙමෙයි පිළිපැදීම් උඩ ඉදිරි දසතිය තුල මාළු මිල සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇති බව දේවර සංස්ථාවේ සභාපති විශ්‍රාමික මෙජර් ජෙනරාල් ලලිත් දවුලුගල මහතා පවසනවා මහලු මිල පහත් දැමීම සඳහා වැඩපිළිවෙළ රසක් ක්‍රියාත්මක කර ඇති බවයි ඒ මහතා ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තාංශයේ වෙත ප්‍රකාශ කළේ. මාළු වෙළඳපොලේ දැනට මාළු හිඟයක් තියෙනවා. මේ මාළු හිඟය නිසා තමයි ගරම් වැඩිවීමක් තියෙන්නේ. දිරි සති කීපෙදී මාළු ඉහළ යෑම අඩු වෙලා සාමාන්‍ය තත්ත්වයටපත් වෙයි. පැලියගොඩ තොග වෙළඳ අලුත් කුටියක් ලැබිලා තියෙනවා. මේක ලබන සතියේදී අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. රට වටේම මාළු ගෙනල්ලා පැලියගොඩ අපේ වෙළඳ කුටියෙන් තෝගේ වශයෙන් අපි නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ මිලේ යම් කිසි සංශෝධනයක් වෙලා මාළු මිල අඩුවීමක් වෙයි කියලා. COVID-19 වෛරස නිසා පසුබෑමක් ඇති වුණා අපේ වෙළඳ කටයුතු වල. නමුත් අපි අලුතෙන් මාළු පොළවල් 9ක් පමණ දැනට ආරම්භ කරලා තියෙනවා. ඉදිරියේදී තවත් මාළු වෙළඳ පොළවල් කීපයක් ආරම්භ කරලා ජනතාවට සහනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. MCC ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවන්හි විවිධ අදහස් පළ වුණා. ඉන් කිහිපයක් දැන්. මේ ගිවිසුම අත්සන් කරන්න ගියේ ජනාධිපතිවරණයට සති දෙකක් කලින් කියලා. ඒ හරහා අපේ රටේ 18%ක ඉඩම් අයිතිය ඇමරිකාව ඇතුළු වෙනත් රටවල් වලට හිමි වෙනවා. ඒ ගිවිසුම අදියර දෙකක් යටතේ අස්සම් කරලා නිහඬව හිටපු කණ්ඩායමක් තමයි අද විපක්ෂයේ ඉන්නේ. එයාලා ඒ වෙනුවෙන් තමයි සියලුම දේවල් පාවල දෙන්න කටයුතු කරේ. ඒකේ සම්පූර්ණයෙන්ම මෙහෙයුම කරේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ මේ හානිකර ගිවිසුම් අත්සන් කළා ඉවරුණාට පස්සේ ඒකට විරුද්ධත්වයේ ජනතාව පාද්දී එයාලා විවිධ තැන්වල සම්මන්ත්‍රණ තියාගෙන ගියා. එහෙම ගිවිසුමක් අත්සන් කරනවට විරුද්ධව මම හිතන්නේ උඩ රට ගිවිසුම වල වඩා නරකයි මේ MCC ගිවිසුම. ඒ කමිටු වාර්තාව ඔබතුමාලා කියවුණා. මොකද අපි අධ්‍යයනය කළා තිබුණා. නමුත් අපිට සමහර අභ්‍යන්තර තොරතුරු ලේඛන ගන්න විදිහක් තිබුණේ නැහැ. අභ්‍යන්තර ලේඛන ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ නිසා මේක ගිවිසුම අස්සම් කරන්න නෙමෙයි. ඒම හිතන එක පවා රටේ ශාරීරිකත්වය පාවා දීම. MCC ගිවිසුම හරහා විශාල ආයෝජනයක් මේ රටේ සංවර්ධනය වෙනුවෙන් කිරීමට අදහස් කරනවායි කියන පදනම මත අමරිකානු රජ ලබා දුන්නු ඒ ප්‍රදානය ලබා ගැනීම සඳහා යම් යම් කොන්දේසි තිබෙනවා කියන එක ඇත්ත. අත්සන් කරපු මේ ගිවිසුම් ගැන හොයා බලලා අපට උචිත දේවල් අවශ්‍ය පරිදි අවශ්‍ය නම් සංශෝධනය කරගත හැකි කියන එකයි මේ රජයේ ස්ථාවරය කියලා අපි දකිනවා. නමුත් ලෝකයේ බලවත්ක හැටියට ඉන්න අමරිකානු රජයත් එක්ක අවශ්‍ය නැති ගැටුම් ඇති නොකර රාජ්‍ය තාන්ත්‍රිකව මේවා විසඳගෙන රට ඉදිරියට යා යුතුයි.
ආණ්ඩුවට අභියෝග කරනවා මේ MCC ගිවිසුම අස්සම් කරන්නේ නැහැ කියලා ජනාධිපතිවරයාට ඉස්සල්ලා මේක පුච්චලා දානවා කියලා කිව්වා. එහෙනම් අද මේ ඡන්දෙට ඉස්සල්ලා ආණ්ඩුව පැහැදිලිව ප්‍රකාශනපත් කර යුතුයි මේ MCC ගිවිසුම අපි ඉදිරියට ගෙනියන්නෙත් නැහැ. ඒ වගේම මේ MCC ගිවිසුම පුච්චලා දානවා කියලා ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතුයි. රටේ ජනානුමැතියට දාලා නැහැ. කැබිනට් අනුමැතියට දාලා නැහැ. එදා හිටපු ජනාධිපතිගේ අනුමැතියට දාලා නැහැ. ඒ හොරට අස්සම් කරපු ගිවිසුම් වලින් යම්කිසි නෛතික බැඳීමක් අද ඇති කරගෙන තියෙන නිසා තමයි ඇමරිකානු තානාපතිනිය වුණත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කාර්යාලය එදා අරලියගහ මන්දිරය ඇතුලේ තිබිච්ච කාර්යාලය දැන් දෙහිවල පැත්තේ තැනකට එතුමන්ලගේ වියදමින් පවත්වාගෙන යන තැනකට පත් වෙලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ හිතනවා මේ හොරෙන් අස්සම් කරගත්තු ගිවිසුම් දෙකට ශ්‍රී ලංකා රජයට තියෙන නෛතික බැඳීම නිසා මේකෙන් ගැලවෙන්න ශ්‍රී ලංකා රජයට ලේසි වෙන එකක් නැහැ කියලා. ඒ බලාපොරොත්තුව මත තමයි දෙහිවල කාර්යාලයක් අටවගෙන තාමත් මේක කොහොම හරි කරගන්න පුළුවන්ද කියලා බලන්නේ. මේවා රටවල් රටවල් අතර අස්සම් කරලා තියෙන හොරට උනාට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගහපු හොරට අස්සම් කරලා තියෙන ගිවිසුම් වලින් එළියට ඇවිල්ලා මේ අටවෙන උගුලෙන් අපේ රට බේරගන්න නම් ඒව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට තිබෙන තනි බලයෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. පාර්ලිමේන්තුව තුල ගොඩනගෙන ඉතාම ශක්තිමත් පාර්ලිමේන්තු බලයකින් පරාජයට පත් කළ හැකි දේවල්. විශේෂ දර්ශන වාරය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක් වුණා. වැටිලා ඉන්න තිබිච්ච ගේගිලි තිබ්බා. ඉතින් මොන ඒකටද මං ආයි මේ කරදාසියක් අරගෙන රටවටේ ඇවිදින්නේ වුදුත කරා. වා පෙර කරපු පව්පින් අනුව තමයි හැමදේම සිද්ධ වෙන්නේ. ඔය පත්තර කෑල්ලේ එල්ලි එල්ලි යන්න ගියොත් උඹලා තව තවත් පඹ ගාලක පැටලෙනවා. දැන් නම් අපේ මල්ලිගෙන හොයන්න එපා කියලා පුදු ආමුදුරු ඇවිල්ලා කිව්වා. කොළඹ වන් ගෝල් ෆේස් PVR සිනමා ශාලාවේදී මෙම චිත්‍රපටයේ ප්‍රදර්ශනය කෙරුණේ ඊයේ පස්වරුවේ. සරත් කොතලාවල සහ කුමාර් තිරිමාදුර යන කලාකරුවන්ගේ සම අධ්‍යක්ෂණයක් වූ ද නිවුස් පේපර් චිත්‍රපටයේ සම නිෂ්පාදනය අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ HD ප්‍රේමසිරි යන මහතුරුන්ගේ ලබන දෙවනදා සිට දිවයිනේ සියලු සිනමා ශාලාවලදී ද නිවුස් පේපර් චිත්‍රපටයේ ප්‍රදර්ශනය කෙරෙනවා. එදින පෙරවරු 10:30 ප්‍රථම දර්ශනය ජනතාවට නොමිලේ නැරඹිය හැකි. කොවිඩ් මර්ධනයට සහාය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට සහ මාධ්‍යවේදීන්ටද තම නිල හැඳුනුම් පත භාවිත කරමින් එක් වතාවක් සිනමා පටය නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිවනවා. ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්.